හිබවන් නිපන දහසය ප්‍රා්ධනායෝජන තීරණ ගැනීම සඳහා සහයවෙයි ඉනිපනතා මට්ටම දිග කාලන තීරණ ගැනීම ක්‍රියාවලිය සැලසුම් කරයි. අද දවසේ ඔබාසාකච්ඡා කරන්න පෙටපාඩමින් ට හඳුනා දුන්නා දිවහල් නාජන තීරණ සම්බන්ධයෙන් එක්ම මුදල් ප්‍රවාහ සම්බන්ධයනත් අද දවිේ ඔබාසා කච්ඡා කරන වාර්ෂික මෙහි යො මුදල් ප්‍රවාහ කියනකුමක්ක කියනෙ එක. ආයෝජනය ක්‍රාත්මක කරාට පස්සේ පලදායි කාලය තුළදී. මෙහිවුම් කාරය සඳහා යොදා ගැනීමෙන් ජනිතවන මුදල් ගලාායම් සහ මුල් ගලායෑම් අපි හඳුරනාගන්නා වාර්ෂික මෙහියුම් මුදල් ප්‍රවාහ කියලා. එකන්නේ ආයගනය ක්‍රියාත්මක කරාට පස්සේ එය පලදායි කාලය තුළ. මෙිහියුම් කාරය සඳහායොදාගන්නා අතර තුරදි ජනිතවන මුදල් ගලායම් සහ මුදල් ගලායම්. දහ හද ග ල ිට ිකුණු ල මුදල් බවීම ලඟට අපිට ගැනුම් සඳහමුදල් ගවීම වෙලඳගේ වියුතුද සඳහ මුදල්ගවීම ඉළඟට වන්නද ලැබියුතුද වලින් මුදල් ලැබීම ඉළඟට මෙහියොමේ දම් සඳහගවීමගේ දේවල් නට ශයවීම් හැ ඔබදන්න්න ශයවීම් කියනෙ මුදල් පිටතරකලා යන හැෂයවීම් හැර ස්තාවරවත්කම් අඩත්තුවිය දම් සඳහාගෙවීම. ඉනට බදුගවීම අදාල වෙනවා. මෙමහි ට අදල් තවනොය ුත්කිවීම න්න්නේ වාදාල කරගන්නවවාම මෙතිෙදදි වාර්ශික මුදල් ප්‍රවාහ ලෙස. ඉ මුදල් ගලායම් ස මුදල් ගලාය මත්‍ර වෙනස මෙහි ුම් ශුද්ධ මුදල් ප්‍රවාහ කියල හඳුනාාගන්නට පුළුවන්. ඊළඟට ව්‍යාපාරය කි බැලුවතින් උදාහරණයක් මගේමක සාකච්චා කරන්න බැලෝතින්. ව්‍යාපාරේක යන්ත්‍රයක් විලට ගත්තාට පස්සෙහි පලදාය ජීවකාලිය වර්ෂ පහක් තුළ. මුදල් ප්‍රහා මෙන විදියට සැලසුම් කරලා තියනවා. බලමෝ අපි විකුණු අදායම වැඩිවීම. එකන විකුණු ආදායම වැඩිවීම වර්ෂ පහක් තුළොබට දීලා තියෙනවා. එකන ක්ෂ පහයින් ලක්ෂ පනස්දාහා හය ලක්ෂය හත් ලක්ෂයායට ලක්‍ෂය වශයෙන්. ඉලට වාර්ෂික ගැනුම් විය දම් දීලා තියෙනයි එක කන්නේ මුදල් පිතර ගලා යෑම. ඊළඟට එක් ලක්ෂා සූදාහා, එකක් ලක්ෂා සූදා එකක් ලක්ෂ අනූදාහයි දෙලක්ෂයි ඊළඟට දෙලක්ෂ හත ලිස්දාහයි වශයෙන්. පලමුම වර්ශයේ විදුලිබිල තුන්ඳදාහකින් වැඩි වෙන අතර ඉන් පසු සෑම වර්ශයකම එකැන් මේ හැම වර්ශයකදීම රුපයාල් දාහ බැගින් වැඩි වෙනලු විදුලිබිල. ඉන්නට පළමුවාර්ශය මෙහිවියදම හර්දාහ ඊට පස්ස හැම වර්යකටම දාහ බැගින් වැඩි වෙනල වෙන හොඳර මතකතියාගන්නන්නේේ ටක ඉට වාර්ෂික ශයවියදම දීලතියනවා වාර්ෂික ෂයවියදම පන්දාහක් ලෙස එකනිෂ කියනතදදි පිතරම දර්ගල අයන්න ඒ පිළිබඳව ඔබ හොඳින් මතකතියාගන්න තු තුන්වන වසරේ පාලුස්දහ කළු තැඩයා වියදමක් තැරීමට අපේක්ෂිතයි කියලා තියෙනවා. එවනම් අපි ඇඳ ගත්තුතිම් පලවෙනි දෙවැනි තුන්වන හතරව වනවර්ෂාදී වශයෙන් අපට පුළුවන් වාර්ෂික ශුද්දු මෙහෙොම් මුදල් ප්‍රවාහය ගණනය කරන්න එකන්ලාබෙන්න් සයට දදාහයක් ඔබට කියලතිනො බද්දක් කියලා. ගඟටතුන් වසේ ල ැ ේදම් පිඳව හඳුනා ති තියන අපි බල හමන මුදල් ගලා හෙමසා මුදල් ගලායම් පිළිබඳව පලල ශුද්ධම මෙහෙෝ මුදල් ප්‍රවාහය අපි ගණනය කරමු. මුලින් අපි බලමු ඔබට දීල තියන තොරතුරවානුව පලවනයක මුලින්ම විකුණු මාදායම වැඩිවීම. අපි විකුණු මාදායම වැඩිවීම හඳුනාගනිමු මෙතන මුදල් ප්‍රවාහ අතම දී තියන මේ වාර්ෂ ඔබට දීලා යනවෙද. වර්ෂටිකර් ඔබට මේ වර්ෂයිදීල තියෙන එක දෙක තුනා අතර පහාදි වශයෙන් දහස් කනම්වලින් විකුණු මාදායම වැඩිවීම ඔබ දැ කලක්ෂ පහයි පළවෙනි වර්ශයේදී පන් ලක්ෂ පනස්ථාහයි, හයලක්ෂයි හත් ලක්ෂායි අටලක්ෂයි වශය. එමනම් මුදල් ගලායම් තියන්නේ එපමන ඉනග බල්ම පිතවදරටත් ඉළගට තියන ඔබට සිියලෝම දල් ගලාායෑම් වාර්ෂක ගැනුම් වියදම් එක් ලක්ෂ සූදාහයි හිළඟට. ක්ලක්ෂා සූදාහයි මෙආදී වශෙන් අපයා සටහන් කරගනිමු ගැනුම්වියදම එකක්ලක්ෂා සූදාහයි රිෙන නිසා පියය වරහන්දාගම්මු ඇතුවරට පහස වෙනවා දෙලක්ෂායි දෙලක්ෂ හතුලිස්දාහයි වශය බලමු අපි ඊළඟට කියල තියෙනවා පළමුවර්ශයේ විදුලිපිල තුන්දාහය එමනං අපි දහස් කරනං අතැරල තුනයි දෙවැනි වර්ශය කොහම දෙේමනං එන්නේ හත්තරයි. තුනි වර් පහයි ආදී වශයෙන් එනවා අපි බලුව එකත් ඇතුරක් කර ගන්න බිදුලි වියදම මෙන මේ ආකාරයට හඳුනාගන්න පුළන් දාහදාහා වැඩිවෙන නිසා. ඉළඟට බලන්න පළමු වර්ශය මෙහෙුම් වියදම තියන හාරදාහය හත්තරයි ඊට පස්සේ දහස් නම් වලින්ඉන්නම් හැමවර්ශයකම දාහබගින් වැඩිවෙනවා එනම් හතරයි පහයි හයයි හත්තයි අට්ටයිශයෙන් වැඩිවෙන හතර පා හයාහත්ත අ වර් පහට ඉළඟට වාර්ික ෂය වියදම දීලා තියෙනවා කිය. එමන වාර්ෂික ශේවියදම පන්දාහක් ලෙස අපිට හන්ුනාගන්න තුළුව එකන මිත් ීද ඔබගට මුලින්ම දදුි කරලාවිය සොයන කියවා නිසා අපපි ශේවියදමත් ඒ ක අධිවශයෙන් අපි අඩු කළ යුතු වෙනවා.ඉනඟට කියනවා තුන්ෙන වසරේ පාලුස් දාාහකාලු තෙඩයාා වියදමක් එන තුන්වනි වර්ශය විතරයි අලු ටරයා වියදම නේද. එමන. ලුත් ටියා වියදම තුන් එනිවර්ශයේ විතරයි එමනං වන මුදල් ගලායාම් ටිකමෙයි. එමනම් පලන්න වාර්ශි කලාබේන් සීර දහක බද්දක්ග විය යුතු. එනල්ලාබේ හොල සියරදදා යක බද්ධක් ගෙවන්නට ඕන ඒනම් අපි බලමු මුළු වියදම් ටික එකතු කරා මේ ආදි වශයේ මුළු වියදම් ටික එකතු කරා එහමනං මේ මුලු ආදායමෙන් වියදමාඩු කරහම බදු පෙරලාබේ එනවා. එවනම් පදු පෙරලා බේ සීරට දහයක්. එක කියන්නේෙ තම අහිෙමනං දපෙරලාබය ඔබට දීලා තින නම් දසයට දහයයි බලන්න බද්ධසයට දහයක් නම් අපි පහසුව අපිට දසවස්ථානය හාහට කරා එනම් වර්ශේලා බේනොමෙන්න්න මේ විදියට අන්රාගණන පුළන් ඒටි කාඩු කරහම වර්ශයලාබේ බලන්න විකුණු මාදායම තිබුණවර්ෂ පහට ළඟට ගැනම් වියදම් අපි ඇතුරයි කර කියලපු ආකාරට විදුුවියදම් පලවර්ශය තුන්දා හෙක ව දාහබැකින් වැඩිය වෙනවා කියලා තිබන හෙමවේදම ආර්දාහයි දාහබැකින් වැඩිවෙනවා කියලා තිබුණ ෂය පන්ධ හබැගින් කියල තිබෙනලුත් ැඩියවියදම තුන්වන් වර්ශය කෙ තිබන එකටිකේ වියධන්ගේ එකතු කර මේ ආදාෑමෙන් අඩුකරට පසි බදදු පෙලලාබේ නො ෙනන් සේ හයි බද් අඩුරට පස වර්ශයලාබිය හඳුනාගන්න පුළුවන්. එන ඉට පස්සෙ ශුද්ධ මුදල් ප්‍රවාහයාපි සොයාගන්න වෙනවා. එනන් දර්ුවනි ශුද්ධ මුදල් ප්‍රහය සොයා ගැනීමේදී අපි මිනිවිෂයපි ඔබට මත ඇති අඩු කරා මෙත නදී බියදමක් ලෙස. නමුත් මුදල් පිටතර ගලා යන්නේ ෂය නිසා. එමනං ෂයාාපි මොකද කරන්නේ මුදල් ප්‍රවාහයක් කියලා හඳුනාගන්නේ නැහැ. එමනං ෂයාපි නැවත්ත එක තු කල යුතු වෙනවා. එමනං ශය අපි මෙයට එකතු කරන්න ඕන එනම් වර්ෂය පහේම ශයමය ආකාරිත එකතු කරන්න එකතු කරාට පස්සේනවා ශුද්ධ මෙහයොම් මුදල් ප්‍රවාහය. එනම් දරුවන්ට පැහැදිලේ ඇති ශුද්ධ මුදල් ප්‍රවාහයවා ශය එකතු කරාට පස්සේ. එමන දරුවනේ අපි ලාබයයි බුදල් ප්‍රවාහය අතරි වෙන සහඳුනා ගත්තෝ තින් ලාබය මුළුවාදායම ඔබ දැක්ක මුළුවේදම සැලකිල්ලට ගන්නවා න්නඩ මුදල් ප්‍රවාහිදි මුළ දල් ලායම් සා මුළ මුදල් ගලායම් සැලකිල්ලට ගත්තා ඔබ දුටආශය එකනේ මුදල් ප්‍රවාහි විදියට සැලකුවේෙන් නැහැ උපචත පදනම යොදාගත්තා ලාබය සම්බන්ධ නමුත් මුදල් ප්‍රවාහිේදී මුදල් පදනම තමයි යොදා ගන්නේ විට ශුදල ලාබය හෝ අලාබය තමයි ගාන නය කිරීම කරන්නේ ලාබ්‍ය සොයා ගැනීමතා සම්බන්ධින් ශුද් මුදල් ප්‍රවාහි තමයි ගණනය කරන්නේ මුදල් ප්‍රවාහිේ. රන්න මුදල් ගලායෙන් මුුණු මුදල් ගලාායම් සිදුර නොකරන අයිතමත් ඇතුරයික් කරාමේතෙන්දී ඔබට මතකයි ෂය ඇතුළත් කරා නමුත් මුදල් ප්‍රහා ඇති නොවන අහිතම ඇතුරට කරන්නේ නැහැ ප්‍රාක්්ධනස්රපය අයිතම ඇතුළත් කරන්නේ නැහැ ප්‍රාක්්ධන සස්රපය ලැබීීම හාගෙවීීම ඇතුරත් කරනවා මුදල් ප්‍රවායේේදී ට මත පැහැදිරිය ඇතිේ ප්‍රාක්ධන අපි මුදල් පහ කලින් කරලා තියවා ඒක්කම තවතුරටත් අපිම මෙතේ පැහදිරිි කරගන්න මේටිකක්. එමනන් දරුවට පැහැදිල ඇති. එමනන් දරුවනේ අද දවස්සේ ඔබ සාකච්ඡා කර කොටසමයින් අවසාන කන්නවා නැවතත් ඉදිරි පාඩිමේදී ඔබට හඳුන්නා දෙවා තවදුරටත් මෙ හා සම්බන්ධයෙන් කෝමද කැටලු හිළඟට ගන්නන්නේ කිරීම් සම්බන්ධයෙන් කරන්න කියලා. එ න නවතපාඩමකින් ඔබහා හමනතිෙක් ඔබ සැමට ආයුබෝුවන්.